ශ්‍රීලංකාවේ නිදහස් දිනය සමරමින් ජපානයේදී අති උත්කර්ෂවත් උත්සවයක් පැවැත්වුණා. ජපානයේ ටෝකියෝ නුවර රිකාසි කොතානි ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණේ. එම අවස්ථාවට ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති යසෝ ෆුකුදා ඇතුළු රාජ්‍ය නියෝජ්‍ය සහ එරට රජය නියෝජනය කරන අමාත්‍යවරු රැසක් එක්ව සිටියා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොට්නි පෙරේරාගේ උපදෙස් මතයි නිදහස් දින වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාහන ආනයනකරුවන්ගේ සංගමය හා ව්‍යාපාරිකයින්ගේ සංගමයද මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දී තිබුණා. නිදහස් දින උළෙලදී අදහස් දක්වමින් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති අමතරුන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට උපරිමයෙන් දායකත්වය ලබා දෙන බවයි. මෙම අවස්ථාවට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම ජපාන ක්‍රිකට් සංගමේ විශේෂ නියෝජිතයෙකු ලෙස ප්‍රියන්ත කාර්යපෙරමුද එක්ව සිටියා. එහිදී ජපානයේ ක්‍රිකට් දියුණු කිරීම සඳහා වන ඉදිරි වසර පහක සුවිශේෂී සැලැස්ම තානාපතිවරයා වෙත පිළිගැන්වීම ඔහු අතින් සිදු වුණා. අපි පුළුවන් තරම් ජපානයත් සමඟ අත්සල් බැඳ ගැනීමෙන් අපි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය රැකගෙන තමයි අපි ඉදිරියට වැඩ කරන්නට අපි සූදානම් වෙලා ඉන්නේ. ජපාන් රජයේ සහය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට නිතරම හිමි වෙනවා. අද මහිතනේ විශාල පිරිසක් ජපාන් රජයේ නියෝජනය කෙරෙනවා. ශ්‍රී ලංකාවේ 76 වෙනි නිදහස් දින උළෙල ඉතාම අභිමානවත් ලෙස ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදීද පැවැත්වුණා. ලොස් ඇන්ජලිස් ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ දකුණු කැලිෆෝනියානු ශ්‍රී ලංකා ඇමරිකා සංවිධානය මෙය සංවිධානය කර තිබුණා. උතුරු හොලිවුඩ්හි බර්බැන්ක් සයන්ස්ලොජි ඔඩිටෝරියම් හිදී උත්සවය පැවැත්වුණේ දෙස් විදෙස් ආරාධිතින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. ලොස් ඇන්ජලිස් කොන්සල් ජෙනරාල් ආචාර්ය ලලිත් චන්ද්‍රදාස සහ දකුණු කැලිෆෝනියානු ශ්‍රී ලංකා ඇමරිකා සංවිධානයේ සභාපති නිරෝෂන් කහවත්තද මෙම අවස්ථාවට එක්ව සිටියා. නිදහස් දින සමරුම ජාතික අභිමානී ගී අපූර්ව නර්තනයන් සහ විවිධ විචිත්‍රාංග වලින් වර්ණවත් වී තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.